Hello, welcome back to my channel. Iting oyala hemoma mama aadare mage ada video ekata ekathu karagannawa. Iting ada video ekak harima visheshayi visheshayenma babala inna taniyema tamage weda katiyutu karagena yana amma kenekta thamai mam meka tawat motivate wenna vidihata me video ekak mama idiripat karanne. ඉතින් ඔයාලත් මගේ වීඩියෝත් එක්ක දිගටම රැඳිලා ඉන්න අද මම ඔයාලට ගේන්නේ මගේ දවල් කාලයේ කොහොමද බබාලා දෙන්නෙක් එක්ක හස්බන්ඩ් වැඩට ගියාම කාලය ගත වෙන්නේ කොහොමද කියලා තමයි මම මේ ඔයාලට ගේන්නේ. ඉතින් එන්න මම ඔයාලව මගේ වීඩියෝ එකට දිගටම රැගෙන්න ආරාධනා කරනවා. ඔක්කොටම කලින් මම දවල්ට මුලින්ම ප්‍රිපෙයා කරන්නේ පොඩි දුවගේ මීල් එක. ඉතින් ඒක ප්‍රිපෙයා කරලා ඉවර කරන එක තමයි මට ලේසි. මොකද ඒක ප්‍රිපෙයා වෙනකම මට පුළුවන් අනිත් අපේ ලන්ච් එක රෙඩි කරගන්න. ඉතින් ඒ අපේ ලන්ච් එක රෙඩි කරන ගමන් එයාට ෆීඩ් කරලා එයා වොෂ් කරන දේවල් හැමදේම එයාගේ අප්මට ඉවර කරගන්න පහසුයි. ඒ නිසා මම මුලින්ම එයාගේ මීල් එක රෙඩි කරගන්නවා. දවල්ට මම හදන්නේ කැකිරි දඹල පරිප්පු දාලා ඒ වගේම තමයි චිකන් කරි එකක්. ඉතින් ඒ වගේම රෙඩ් රයිස්. ඉතින් මේ ටික තමයි අද මම හදන්නේ. ඉතින් ඉන්න අම්මාත් එක්ක වීඩියෝ එකේ රැඳිලා ඉන්න දිගටම ඉතින් අපි බලමු මේක කොහමද මම හදාගෙන යන්නේ මේ බබාලා දෙන්නගේ වැඩක් කරන ගමන. මම දැන් ඉගෙන ගමන් ඉන්නකොට ලොකු ඇවිල්ලා ඉල්ලුවා එයාට ඔරෙන්ජ් ජූස් එකක් ඕන කියලා. දැන් මම ඒක ප්‍රිපෙයා කරන්නයි යන්නේ. ඉතින් බල ඉතින් මට මේ කැකිරි හදනකොට මට ඔයාලට කියන්න විශේෂ දෙයක් තියෙනවා. මේ කැකිරි හදන්න මම ඉගෙන ගත්තේ මමගේ හස්බන්ඩ්ගේ අම්මගෙන්. ඉතින් එයා හරි රසට කැකිරි හදනවා. ඉතින් එයාගෙන් තමයි මම ඉගෙන ගත්තේ මේ කැකිරි එක කොහොමද රසට හදන්නේ කියලා. ඉතින් මේ නිවිදි පැලේ ගැන කිව්වොත් මේ නිවිදි පැලේ මට දුන්නේ මගේ අම්මයි අප්පච්චි ලංකාවට ගිය වෙලාවක. මේ නිවිදි ගස්සල තියෙන ඇට දම් පාට ඇට වර්ගයක් තමයි දුන්නේ මට. ඉතින් ඒ ඇට ගේ අපි මෙහි ගෙනල්ලා හිටෙව්වට පස්සේ ඉතින් මේ වගේ අපිට පැල ලබා ගන්න පුළුවන් වුණා.
ඉතින් ඔන්න බත් එකක් දැන් රෙඩි වුණා මගේ ව්‍යංජන ටිකත් හරි දැන් එහෙනම් අපි කැම කන්න යන්නේ හරිම බඩගිනි එහෙනම් එන්න අපි කැම ඔයාලවත් එක්කගෙන යන්න කැම ටික කන්න හරිද ජීවත් වුණාට ලංකාවේ ආහාර රටාවත් මෙයාලට අපි පුරුදු කරන්න ඕන. ඉතින් ඒක අපේ දරුවන්ට වගේම අපිටත් එක පහසුවක්. ඉතින් ඒ නිසා එයාට මම බත් කන්නත් අතින් බත් කන්නත් එයාට මම පුරුදු කරලයි තියෙන්නේ. ඉතින් මෙතනින් මගේ දරුවන්ට නියමිත වැඩ කටයුතු ටික අවසන් වෙනවා. ඉතින් බබාලා දෙන්නවත් වාෂ් කරලා දැන් මගේ වැඩ කටයුතු ඉවරයි. දැන් කිචන් එකත් ක්ලීන් කරලා දැන් පොඩි රෙස්ට් එකක් ගන්න යන අපි තුන්දෙනාම. ඉතින් මේ වගේ තවත් මම ඔයාලට වැඩදායි වීඩියෝ එකකින් බබාලාත් එක්ක කොහොමද වැඩ කටයුතු තනියම කරගන්නේ, එහෙම නැත්නම් ගෙදර දේවල් කොහොමද අපි කරගන්නේ, ඒවා ඕගනයිස් කරගන්නේ කොහොමද කියලා තවත් ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලා ගාවට එන්න. ඉතින් එතකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න බලන්න. ඒ වගේම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද ඔයාලට මගේ වීඩියෝ ඉස්සරහට ලස්සන වීඩියෝ වලට තවත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි මතක ඇතුව කමෙන්ට් එකක් ලීව් කරන්න. මොකද ඔයාලගේ කමෙන්ට් එකෙන් මම තවත් මොටිවේට් වෙනවා. ඉතින් අපි ආයේ හම්බ වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.